තෙරුවන් සරණින් දළදා සමිඳු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. දානය මහත්ඵල මහානිශංස වන්නේ වියදම් කළ ප්‍රමාණයෙන් නොව තණ්හාවෙන් මිදී සිත පහදවාගත් ප්‍රමාණය අනුව බව සද්ධර්මාශ්‍රයෙන් පැහැදිලි වෙයි. එහෙයින්ම ජීවිත තරගයට නොව සසර තරණයට සිත සකස් කර ගැනීමේ පියවරක් ලෙස මෙම සද්ධර්ම මණ්ඩපය සූදානම් කරන්නේ බෞද්ධයා මාධ්‍ය සත්කාරයේහි මහනුවර මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් මහනුවර ඓතිහාසික අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයේහි ධර්ම මන්දිරයේ තුලයි. අද අපගේ දේශකයාණන් වහන්සේ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. අපි දැන් සදහසිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලිය සමාදන් වීම සඳහා নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී ඛාපදං සමාදියාමි. පානතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට ථානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානාවීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්තා
චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චතස්සු ඉමා භික්කවේ පටිපදා කතමා චතස්සු අක්ඛමා පටිපදා ඛමා පටිපදා ධම්මා පටිපදා සමාපටිපදාති සාදු 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 සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්නතුනි බුදුමුවින් සියලු සත්ව ප්‍රජාවට කරුණාවෙන් දේශනා කළ උතුම් සද්ධර්මයයි සියලු දෙනාම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. සසරේ යම්තාක් ලැබීම් තියෙනවනම් ඒ සියලු ලැබීම් අභිභවා පින්නතුනේ අත්‍යුධාරතර වූ ලැබීම නම් ධර්මලාභේමයි. එනිසා මේ ලෝක ධාතුවේ කිසිවකට දෙවනි නොවන අති උදාරතර වූ ලාභය ඔබ හැම දිනාටම ලබන්ඩ සංසාරේ පින තිබුණා. පින්නතුනේ බුද්ධ කියන වචනය මේ ලෝකේ අහන්න නැති කල්ප තියෙනවා. බුද්ධ කියන වචනේවත් අහන්න නැති කාල සීමාවන් කල්ප සිය ගණන් ගෙවිලා යන මේ ලෝකේ සංසාරේ ධර්මය නම් පින්නතුනේ නිවන මාර්මුණු කරගත්තු ලබන එක ලේසි නෑ. නමුත් එවන් සංසාර ගමනක බුදුවරයන් වහන්සේ නමකගේ මුවින් වදාළ ධර්මය අහලා සැනසෙන්න පුළුවන් නම් ඒ ඔස්සේ පුරුදු වෙන්න පුහුණු වෙන්න මොහොතක් ලැබෙනවා නම් ඒක මේ සංසාරේ හරි දුර්ලභයි පින්නතුනේ. ධර්මයේ දකින්නවා කියන එක හරියට අකුණු සැරයක් වදිනවා වගේ වෙලාවක්. අකුණු සැරයක් කියලා කියන්නේ පුදුම වේගවත් දෙයක් කියලා මේ අත දන්නවනේ. හැබැයි ඒ අකුණු සැරයේ වේගය මොනතරක්ද
මහා ඝන අන්ධකාරයක පින්නතුනේ දුර තිබෙන දේ පසෙක තබා ළඟ තිබෙන දේවල් පේන්නේ නැති අන්ධකාරයක අකුණු සැරයකින් යමක් පුද්ගලයෙකුට දැක ගන්න පුළුවන් මොහොතකට හැබැයි ඒ පුද්ගලයා බලන වේගය අකුණු සැරය තරම්ම වේගවත් වෙන්න ඕනද නැද්ද? අකුණු සැරය තරම්ම වේගවත් වෙන්න ඕනේ. හැබැයි අකුණු සැරය තරම් වේගවත් නොවුනොත් මේ පුද්ගලයාගේ බැලීම අවධානය ඒ අකුණු සැරයේ දැක ගන්න බැරි වුණොත් දැකිය යුත්තේ එතනින් පස්සේ එළඹින්නේ නැවත වතාවක් දිගු වේලාවක මහා අන්ධකාරයක්. අන්න ඒ වගේ තමයි මේ බණ අහන ඔබට මේ සද්ධර්මයේ දකින්න ලැබිච්ච මේ මොහොත හොඳට වටහා ගන්න. මේක අකුණු සැරයක වේලාව වගේ. මේ අකුණු සැරයක වේලාව තරම් මේ සුළු වේලාවේ ඔබ නොපමා වුණොත් ධර්මයේ දැක ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී කනබුන එක, අඳින පළඳින එක, ගේ දොර හදන එක, රස්සාව කරන එකම ජීවිතේ කරගෙන පහ වුණොත් එතනින් පස්සේ නම් නිරේ දොරවල් අපිට ඇරිලා, තිරිසන් ලෝකෙත් අපිට දොරවල් ඇරිලා, ප්‍රේත ලෝකෙත් අපිට දොරවල් ඇරිලා, හතර ආපායෙම දොරටු වැරිලා අනන්ත අප්‍රමාණ දුක් පිරිච්ච මහා අන්ධකාරයක් ඊළඟට අපි ඉස්සරහට එනවද නැද්ද? මහා අන්ධකාරයක් එනවා. අයි නිරේ වැටුණට පස්සේ පින්නොතුනේ ධර්මයේ දකින්න බෑ, එළියක් නෑ. තිරිසන් ලෝකෙ වැටුණට පස්සේ ආයි ධර්මයේ දැක ගන්න එළියක් වෙලාවක් නෑ. ඒ නිසා ඔබට මේ ධර්ම ශ්‍රවණය කරන්නට ලැබිච්ච වෙලාව සංසාරේ ගොඩ ගහගත්තු අප්‍රමාණ කුසල බලයෙන්ම උපදවාගත්තු අකුණු සැරයක ආලෝකය බඳු වේගවත් සුළු වෙලාවක් කියලා හැම කෙනෙක්ම හොඳට තේරුම් ගන්න. නොපමාව ධර්මයේ දැක ගන්න වීරිය කරන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබටත්, දායකත්වයේ දරන්නා වූ පින්වන්ත සත්පුරුෂ හැමටත් වහ වහ සුවසේ උතුම් ධර්මාවබෝධයම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත් තුළ ඇති කරගෙන පින්වතුනි, සියලු දෙනාම ඉතාමත්ම මනාකොට මේ ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. පින්වතුනි, ප්‍රතිපදාවන් තියෙනවා හතරක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොනවද මේ ප්‍රතිපදාවන් හතර? පළවෙනිම ප්‍රතිපදාව තමයි මේ ලෝකේ තියෙන අක්ඛමා පටිපදා කියලා කියන්නේ, කම කියලා කියන්නේ ඉවසීම නේ. කමා කියලා කියන්නේ ඉවසීම. අක්ඛම කිව්වම මොකද්ද? නොඉවසීම. ඉවසන්නේ නැති ප්‍රතිපදාවක් තියෙනවා. ඕක තමයි පළවෙනි ප්‍රතිපදාව. ඕක මොකද්ද? ඉවසන්නේ නැති ප්‍රතිපදාව, නොඉවසන ප්‍රතිපදාව, අක්ඛමා පටිපදාව. දෙවැනි ප්‍රතිපදාව කමා පටිපදා කියන්නේ ඉවසන ප්‍රතිපදාව. පළවෙනි ප්‍රතිපදාව මොකද්ද? නොඉවසන ප්‍රතිපදාව. දෙවැනි ප්‍රතිපදාව ඉවසන ප්‍රතිපදාව. තුන්වැනි ප්‍රතිපදාව ධමා පටිපදා. ධමනය කරන ප්‍රතිපදාව. තුන්වැනි ක්‍රමය මොකද්ද? ධමනය කරන ප්‍රතිපදාව. ඊළඟට කියනවා සමාපටිපදා. සමාපටිපදා කියලා කියන්නේ පින්වතුනේ
දුරු කරන ප්‍රතිපදාව. අවසානයක මොකද්ද? දුරු කරන ප්‍රතිපදාව. මොනවද අපහුව ආරයෙන් මතක් කරමු? ප්‍රතිපදා හතර. අක්කමා පටිපදා, ඒ කියන්නේ නොයිවසන ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියන්නේ වැඩපිළිවෙල කියන එකනේ. නොයිවසන වැඩපිළිවෙල, මේක නම් ඔයද දන්නව ඇති. නොයිවසන වැඩපිළිවෙල, නොයිවසන ප්‍රතිපදාව. ඊළඟ ප්‍රතිපදාව මොකද්ද? කමාපටිපදා, ඉවසන ප්‍රතිපදාව, ඉවසන වැඩපිළිවෙල. තුන්වෙනි ප්‍රතිපදාව දමනය කරන ප්‍රතිපදාව, දමනය කරන වැඩපිළිවෙල. හතරවෙනි එක දුරු කරන ප්‍රතිපදාව, දුරු කරන වැඩපිළිවෙල. දැන් අපි ආපහු මෙනෙහි කරමු. පළවෙනිම ප්‍රතිපදාව තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා අක්කමා පටිපදා. අටුවාවේ කියනවා පින්නතුනේ, මොකද්ද මේ අක්කමා පටිපදා කියලා කියන්නේ? අනදිවාසික ප්‍රතිපදාවයි. අදිවාසනය කියලා කියන්නේ ඉවසීම, අනදිවාස කියලා කියන්නේ ඉවසන්නේ නැති ප්‍රතිපදාව. අනදිවාසික පටිපදා, අනදිවාසික පටිපදා. මොනවද ඉවසන්නේ නැති මේ ලෝකයේ අය? මොනවද ඉවසන්නේ නැති? සීතල ඉවසන්නේ නැහැ. සීතල ඉවසන්නේ නැත්තම් උණුසුම ඉවසන්න ඕනද නැද්ද? උණුසුම ඉවසන්නේත් නැහැ. ඈ දැන් ඉවසන්නයි උනේ. දැන් සීතල ඉවසන්නේ නැත්තම් උණුසුම ඉවසන්නේ බෑ නේද? හැබැයි උණුසුම ඉවසනවද? උණුසුම ඉවසන්නේත් නැහැ. අවුව ඉවසන්නේ නැහැ. අවුව ඉවසන්නේ නැත්තම් වැස්ස ඉවසන්න ඕනද නැද්ද? වැස්ස ඉවසන්නේ බෑ නේ. හැබැයි වැස්ස ඉවසනවද? වැස්ස ඉවසන්නේත් නැහැ. දවසක් දෙකක් වහිනකොට වැස්ස ඉවසන්නේ නැති අය පෑවිල්ල ඉවසන්න ඕනද නැද්ද? පෑවිල්ල ඉවසන්න ඕනේ. හැබැයි පෑවිල්ල ඉවසනවද? පෑවිල්ල ඉවසන්නේ. ඔන්න ඉවසන්නේ නැති ප්‍රතිපදාව. බලන්න මේ ලෝකේ මිනිස්සු පෑවිල්ලටත් බනිනෝ. පෑවිල්ලට බැනලා 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 හිතේ වෛරය, තරහව, ක්‍රෝධය, ගැටීම වඩලා 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 ඊට පස්සේ පින්වතුනේ හරියට වැස්ස වැහැපුවාම පින්නතුනේ මෙරිච්ච තනකොළ පඳුරු යම් වේගයකින් ලියලනවද ඊට වඩා වේගයෙන් පින්නතුනේ වැස්සට බනින මිනිස්සු කෙලෙස් මුල් පින්නතුනේ ඒ මිනිස්සුන්ගේ හදවත්වල ලියලනෝ වැස්සටම බැනලා. ඊට පස්සේ පින්නතුනේ වැස්ස දවස් දෙකක් තුනක් වහිනකොට වැස්සට බැනලා 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 පළවෙනි දවස පායනකොට කියනවා ඇති ආන්තං පෑයුවා. දැන් සතියක් පායනකොට පෑවිල්ල හින්දා මිනිස්සු හිත කිලිටු කරගන්නවා. එතන ඉඳලා බණිනවද නැද්ද පෑවිල්ලට? එතන ඉඳලා බණිනවා. බලන්න පින්නතුනේ හිත දමණය නොකරපු මිනිස්සු මේ ලෝකේ සිදුවීම් ඉස්සරහා කොච්චර ඉවසන්නේ නැතුව පිච්චෙනවද කියලා. ඊළඟට මේ ලෝකයේ සමහරු පිපාසය ඉවසන්නේ, කුසගින්න ඉවසන්නේ නෑ, නිදිමත ඉවසන්නේ නෑ, කයට දැනෙන වේදනා ඉවසන්නේ නෑ, උවමනාකම් ඉවසන්නේ නෑ. එච්චරද? එච්චරක් නෙමෙයි, කෙනෙක්ගේ වචනයක් ඉවසන්නේ නෑ. ඇස පුංචි කරලා බලන බැලීමක් ඉවසනවද? ඉවසන්නේ නෑ. ඕක තමයි ඉවසන්නේ නැති නොයිවසන ප්‍රතිපදාව. ඒ අය මොකද කරන්නේ? බනින අයට බනිනෝ, රවණ අයට රවණවා, කපටිකම් කරන අයට කපටිකම් කරනවා, වංචා කරන අයගේ නරකම දේ වංචාව කියලා දැන දැනම තමනුත් ඒකට උත්තර වංචා කරනවා.
ඒම නිසා බණිනේක වැරැද්දක් කියලා දැන දැනම ඒ වැරැද්දට උත්තර දෙන්න කියලා මේ ලෝකේ බහුතරයක් ආපිට බණිනවා. බණිනේක වරදක් කියලා දකිනවනම් තමන් ඒ වරද නොකර ඉන්න ඕනද නැද්ද පින්නතුනේ? තමන් ඒ වරද නොකර ඉන්න ඕනේ. හැබැයි ඒ වරද හදන්න කියලා හුඟ දෙනෙක් කරන්නේ ඒ වරදමයි. නොයිවසන ප්‍රතිපදාව කියන්නේ මේක. පින්වතුනේ, සාසනය තුල අපි වැඩෙනවා නම් අපිට තියෙන්න ඕනේ නොයිවසන ප්‍රතිපදාව විනාශ කරලා උපදවාගත්තු කමා පටිපදා ඉවසන ප්‍රතිපදාව. මේ සාසනය තුල වැඩෙන්න නම් දෙවනි ප්‍රතිපදාව තියෙන්න ඕන. මොකද ඉවසන්න ඕනේ. මොනවද ඉවසන්න ඕනේ? වැස්ස ඉවසන්න ඕනේ, අවුව ඉවසන්න ඕනේ, සීතල ඉවසන්න ඕනේ නේද? උණුසුම ඉවසන්න ඕනේ, පිපාසය ඉවසන්න ඕනේ, කුසගින්න ඉවසන්න ඕනේ, රෝග පීඩා ඉවසන්න ඕනේ, බඩගින්න ඉවසන්න ඕනේ, අනුන්ගේ වචන පාරවල් මේ කුසල මාවතේදී ඉවසන්න ඕනේ. එහෙම ඉවසන කෙනාට තමයි පින්නතුනේ සාසනය තුල වැඩෙන්න පුළුවන්. ඉවසීමක්. දැන් බලන්න මේත් අහලා තියෙනවා අර කලාබු රජතුමා පින්නතුනේ බෝධිසත්වයන් වහන්සේට මොකද කළේ ශාන්තිවාදී ජාතකයේදී? තමන්ගේ උද්‍යානයේට වැඩලා හිටපු මේ තවුසා අල්ලගෙන අහනවා, නුඹ කිනම් වාදියෙක්ද? මොකද්ද නුඹගේ මතය? මොකද්ද නුඹේ වාදය? තවුසා උත්තර දුන්නා, මහරජ මම ශාන්තිවාදියෙක්. මොකද්ද ශාන්ති කියලා කියන්නේ? ඉවසීමමයි. ඔය ඉවසීම කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. දකුණු කණේ කිව්වා. ඒක එහෙමද කියලා මොකද කළේ? ඒ ශාන්තිය බලන්න කන කපනවා. ඊළඟට ඉතුරු කන කපනවා. නාසය කපනවා. දකුණු අතේ තියෙන්නේ කියනවා දකුණු අත කපනවා. වම් අතේ තියෙන්නේ කියනවා වම් අත කපනවා. දකුණු කකුලේ තියෙන්නේ කියනවා දකුණු කකුල කපනවා. අවසානෙට පින්නතුනේ අතපය නැහැ, කඳ පමණයි. කොටයක් වගේ ශරීර කෑල්ල විතරයි. අතත් නැතිව පයත් නැතිව මහබෝධිසත්වයන් වහන්සේගෙන් අහනවා, කලාබු රජතුමා, නුඹේ ශාන්තිය කොහෙද තියෙන්නේ කියලා ඇහුවා. හදවතේ කිව්වා. එතකොට බලන්න කොහොම ඉවසීමක්ද මේ? ඒත් අහලා තියෙනවා කකචූපම කියලා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ. කකචූපම කියලා කියන්නේ කියත් උපමාව. යම්කිසි මිනිස්සෙක් අල්ලගෙන ගැට ගහලා තවත් මිනිස්සු දෙන්නෙක් පින්නතුනේ දෙපැත්තෙන් අල්ලලා කපන කියතකින් මේ මිනිස්සයාගේ අතපය පන පිටින්ම කපනවා. ශරීරය කෑලි කෑලි වලට කපන වෙලාවෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා, එහෙම කපන වෙලාවෙත් මේ කැපුම් පහර ලබන මිනිසගේ හිතේ කපන මිනිස්සු දෙන්නගෙන යම් දූෂ්‍ය වීමක් කිලුටු වීමක් ඇති වුනොත් මහණෙනි, ඔහු මගේ බුද්ධානුශාසනාව කලාවෙන්නේ නැහැ. බුද්ධ වචනේ ගරු කලාවෙන්නේ නැහැ. සැබෑ බුද්ධාවවාදයට අනුව ජීවිතේ පුරුදු කලාවෙන්නේ නැහැ. මොකක් කළොත්ද? කියතකින් අල්ලලා දෙපැත් කියතකින් දෙපැත්තෙන් අල්ලලා පන පිටින් කැපුවක්. ඒ කපන වෙලාවේ කපන මිනිස්සු ගැන හරි තරහක් නපුරක් නොයිවසීමක් උපද්දවනවා නම් බුද්ධානුශාසනාව කලාවෙන්නේ නැහැ කිව්වා. දැන් ඔබට මොකද හිතෙන්නේ ඔබ ගැන? එහෙම කරද්දිත් හිත කිලුටු කරගත්තොත් බුද්ධානුශාසනාව කලාවෙන්නේ නැත්තම් ඔබට ඔබ ගැන දැන් තීරණයක් ගන්න පුළුවන්ද? ඔබට මේ ධර්මයේ ඇතුලේ සාසනයේ ඇතුලේ මම කොතනද ඉන්නේ කියලා හිතා ගන්න පුළුවන් නේද? හිතන්න බලන්න. හොඳට තේරුම් ගන්න පින්නතුනේ, නිවනට සාදුකාර පවත්වගෙන මේ සාසනයේ ඇතුලේ යමෙක් පිළිවෙත් පුරනවා නම් ඒ පිළිවෙත් පුරන ශ්‍රාවකයා යුද්ධෙට යන ඇතෙක් වගේ වෙන්න ඕනේ.
යුද්ධෙට යන යතා පින්වතුනේ පළවෙනි ඊතල පාර ඇවිල්ලා දෙපතුල ළඟ වැටෙනකොට පින්වතුනේ හැරිලා දුවන කෙනෙක් වෙන්න බෑ. සතර දිසාවෙන් එන ඊතල පාරවල් පින්වතුනේ ඒ සියල්ල මැඩගෙන ඒ සියල්ල ඉවස දරාගෙන බය නොවි සොඬවැලින්ද ඉදිරිපයින්ද පසුපයින්ද සටන් කරන ඇතෙක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ යතා යුද්ධයට සුදුසු ඇතෙක් බවට පත් වෙන්නේ. පින්නතුනේ මේ කුසල ප්‍රතිපදාව නැමැති යුද බිමට බැස්සට පස්සේ කෙලෙස් සතුරන් වනසන්ඩ හොඳට තේරුම් ගන්න පින්නතුනේ ඊතල පාරක් බඩගින්න කියන්නේ. ඊළඟට අනුන්ගේ වචන පාරවල් හොඳට දැක ගන්න ඊතල පාරවල් වගේ කියලා. ඒ හැම ඊතල පහරක්ම ඉවසා දරාගෙන ඉන්න ඕනද නැද්ද පින්නතුනේ මේ කුසල මාවතේදී? හුඟ දෙනෙකුට ඉවස ගන්න බෑ. කවුරු හරි වචන පහරක් කියනකොට අනේ මේවා කර කර මම මොකටද මේ වචන අහන්නේ කියලා පින්නතුනේ කුසලයෙන් පරදිනවා. අන්න යුද්ධේ පරාදයි. යුද කරන යතා ඊතල පාරවල් ඉවසනවා වගේ කෙලෙස් සතුරන් වනසලා කුසලය දිනා ගන්න යුද්ධෙදී කුසලය පිරිහෙන්නට මොනතරම් වචන පහරවල් වැදුනත් ඒ සියල්ල අපි ඉවසන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කාටවත් වරදක් කරපු උත්තමෙක් නෙමෙයි. අපි කවුරුත් දන්නවා උන්වහන්සේ ගැන කියද්දි අපි කියනවා රහසත් පව් නොකොට. උන්වහන්සේ රහසින්වත් පව් කළේ නෑනේ. හැබැයි මේ ලෝකෙ මිනිස්සු පව් කරන්නේ හැබැයි සමහර විටකදී රහසෙන් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කළේ නෑ. රහසින්වත් පව් නොකරපු මේ උත්තමයාටත් මිනිස්සු බැන්නද නැද්ද? මිනිස්සු බැන්නා. කාටවත් වරදක් නැති මේ උත්තමයන් වහන්සේටත් මිනිස්සු බැන්නා. දරුගැබක් වගේ ධර්මිතියක් බැඳගෙන සිව්වන පිරිස බණාහන තැනට ඇවිල්ලා මේ කරපු චෝදනාව බුදුහාමුදුරුව කම්පා වුණාද? කම්පා වුණේ නෑ. ඒ වුණාට එවන් තැනකදීවත් කම්පා නොවිච්ච ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෝ වෙච්ච ඔබ කම්පා වෙන්නේ මොනතරම් පුංචි දේවල් ඉස්සරහද? ටිකක් හිතලා බලන්න. ඒ නිසා අපිට ඉවසීමක් තියෙන්න ඕනේ. වචන පාරවල් ඉවසන්න ඕනේ, කුසගිනි ඉවසන්න ඕනේ. අතීතේ ඇතැම් රහතුන් වහන්සේලා ඒ උතුම් ඵල සාක්ෂාත් කළේ කොහොමද? මහා පර්වත මුදුනට නැගලා නැගගත්තු ඉනිමග පෙරලලා දාලා කුසගින්න මොනතරම් දැනුණත් අරහත් ඵලයේ සාධනය කරගෙන මිසක දිනම් දානයක් වළඳන්නේ නැහැ කියලා කුසගිනි ඉවසගෙනයි මේ ශාසනය ඇතුළ වීරිය කළේ සැබෑ බුදුහාමුදුරුවන්ගේ වීරියවන්ත ශ්‍රාවකයෝ. හැබැයි අද ධර්ම දේශනාවක් පවත්වලා විනාඩි 15ක් ඒක දීර්ඝ වුණොත් එතන ඉඳලා තැවෙනවා. දැන් කන්නේ කීයටද මේ මිනිස්සු? කන්නේ කීයටද? දැන් සංසාරේ අපි නොකාපු අය නෙමෙයි. මේ සංසාරේ අගක් මුලක් නොපෙනෙන සංසාරේ බඩ පුරවනවා කියන එක අපි සසර පුරාම කළා. තවමත් හැබැයි ඒක අතහැරගන්න ලෝකයාට බෑ. බඩ පුරවපු පිරවිල්ලට බඩේ ගින්දර නිවුනට සසර ගිනි නම් නිවා ගන්න බැරි වුණා. හැබැයි සංසාර ගිනි නිවා ගන්න ධර්මලාභී ලැබෙන තැන අපිට බඩගින්න ඉවස ගන්න බෑ පින්නතුනේ. පිපාසිනි අපි පින්නතුනේ ඉවස ගන්න ඕනේ. නිදිමත ඉවස ගන්න ඕනේ. මේ සියල්ල ඉවසගෙන යන්න පුළුවන් නම් අන්න ඒ ශ්‍රාවකයාට තමයි පින්නතුනේ මේ ශාසනය තුල දියුණු වෙන්න පුළුවන්. තුන්වැනි ප්‍රතිපදාව. පළවෙනි ප්‍රතිපදාව කිව්වා මොකද්ද? නොයිවසන ප්‍රතිපදාව. මේක ඔබ ළඟ තියෙනවද නැද්ද? නොයිවසන ප්‍රතිපදාව තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් සතුරු වෙන්න එපා. මේක ප්‍රතිපදාවක් කියලා කිව්වට මේක කෙලෙස් සතුරන් වනසන්න උපකාර වෙන්නේ නැහැ. කෙලෙස් වඩන්නයි.
මේ ප්‍රතිපදාව හේතු වෙන්නේ දිනන්න නෙමෙයි. මේ ප්‍රතිපදාව හේතු වෙන්නේ පරදින්නයි. මේ ප්‍රතිපදාව හේතු වෙන්නේ සැනසෙන්න නෙමෙයි. මේ ප්‍රතිපදාව හේතු වෙන්නේ වෙනසෙන්නයි. හැබැයි සැනසුම වනසගෙන වෙනසෙන්න, සැපය නැති කරගෙන දුක ගොඩ ගහගන්න, දිනන්න නොව පරදින්න හේතු වන මේ ප්‍රතිපදාව ඔබ ළඟ දැන් කොච්චර කාලයක් පුරුදු වෙලා තියෙනවද? මේ ප්‍රතිපදාව අවබෝධ කරගෙනත් හෙටත් මේ ප්‍රතිපදාවම මතුවුනොත් නම් පින්නතුනේ ගැටලුවක් තියෙනවා. ඔබ තේරුම් ගන්න ඕනේ නියතව පරදිනවාමයි නේද? ඒ නිසා නොයිවසන ප්‍රතිපදාව දුරලා ඉවසන ප්‍රතිපදාව පුරුදු වෙන්න ඕනේ. ඉවසන ප්‍රතිපදාව තුන්වැනි ප්‍රතිපදාව පින්නතුනේ දමාපටිපදා. මොකද්ද දමාපටිපදා කියන්නේ? දේශනාවේ කියනවා පින්නතුනේ ඉන්ද්‍රිය දමන පටිපදා. ඉන්ද්‍රිය දමන පටිපදා මොකද්ද? ඉන්ද්‍රිය දමන කියන්නේ මොනවද පින්නතුනේ? ඉන්ද්‍රිය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඉන්ද්‍රිය හයයි. මේ ඉන්ද්‍රිය හයට හරියට පින්වතුනේ දොරවල් හයක් වගේ, ඒ ඒ දොරවල් වලට ඇතුල් වෙන්නේ ඒ ඒවට අදාළ දෙයිමයි. මොන හේතුවෙන්වත් ඇස නැමැති දොරෙන් ශබ්ද කියන කෙනා ඇතුල් වෙන්නේ නැහැ. ඇස කියන දොරෙන් ඇතුල් වෙන්නේ රූප කියන කෙනාමයි. ඇසින් රූප දකිනවා, කනින් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ බලනවා, දිවෙන් රස මිහිර විඳිනවා, ශරීරයෙන් පහස විඳිනවා, මනසින් අරමුණු මෙනෙහි කරනවා. දැන් කොහොමද සංවර කරගන්නේ? දැන් ඕක වෙනත් ශාස්ත්‍රවරු බුද්ධ කාලයේ විග්‍රහ කළා. කොහොමද? දැන් නිගණ්ඨනාත පුත්ත එහෙම විස්තර කරන්නේ කොහොමද? ඉන්ද්‍රිය දමනේ ඇසින් රූප නොබලා හිඳීම ඇසේ දමනයයි, කනින් ශබ්ද නාහා හිඳීම කනේ දමනයයි. දැන් ඔන්න ඔය ප්‍රතිපදාවට ගියපු හුඟක් අය මොකද කරන්නේ? තවත් කෙනෙක් පින්වතුනේ යමක් ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන දෙයට තමන් අකමැති නම් තමන් ඒ පුද්ගලයාත් එක්කන් ගැටෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඒ අවබෝධයක් නැතිකමයි. එතකොට නිගණ්ඨනාත පුත්ත පෙන්නන ඉන්ද්‍රිය දමනේ නම් ඇස තියෙද්දි රූප නොබලා හිඳීම, කනින් ශබ්ද නාසා හිඳීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක එහෙමනම් උපතින්ම අන්ධ අය, උපතින්ම ඉන්ද්‍රිය දමනේ සම්පූර්ණ කරපු අය වෙන්න ඕනද නැද්ද? ඈ? උපතින්ම ඉන්ද්‍රිය දමනේ කරපු අය වෙන්න ඕනේ. ඇයි කොහොමත් රූප වෙන්නේ නැණි? ඇසෙන් රූප නොබලා ඉඳීම නම් ඇසේ සංවරය කියන්නේ උපතින්ම අන්ධ කෙනා ඇස සංවර කරගත්තු කෙනෙක්ද නැද්ද උපතින්ම? එහෙමනම් වෙන්න ඕනේ. එහෙනම් උපතින්ම කෙනෙක් බිහිරි නම් පින්වතුනේ උපතින්ම බිහිරි කෙනා උපතින්ම කන සංවර කරගත්තු කෙනෙක් වෙන්න ඕනද නැද්ද? එහෙනම් එහෙම වෙන්න ඕනේ කියන ක්‍රමයට. ඒත් ඒක එහෙම වෙනවද? පින්වතුනේ ඇසේ දමනය කියලා කියන්නේ ඇසින් රූප නොබලා ඉඳීම නෙමෙයි. එහෙනම් මොකද්ද? දකින රූප නිමිති වශයෙන්, අනුනිමිති වශයෙන් අල්ලගන්නේ නැතිකමයි. දැන් ඔබ අල්ලගන්නේ නැද්ද? දැන් බලන්න ඇසේ සංවරය තියනවද කියලා. කොහොමද? දැන් මිනිස්සෙක් හම්බ වෙලා සත් මාස එකහමාරකට දෙකකට පස්සේ ආපහු වාරයක් හමු වෙනවා. කොහොමද ඔබ කියන්නේ? ආ, දැන් ටිකක් මහත් වෙලානේ. කොහොමද පින්නතුනේ කියන්නේ ඒක? දැන් කොහොමද කියන්නේ? පෙර හමු වාරේ ඔබ ඔහුව මැනලා බැලුවද? ඊළඟට හමු වාරේ ඔබ ඔහුව මැනලා බැලුවද? නැහැ. ඔබ මොකද කළේ?
ඊට පෙරහම වූ වාරේ ඔහුගේ ප්‍රමාණය පිළිබඳ නිමිති අනුනිමිති ටිකක් මනසෙ තියාගත්තද නැද්ද? මනසෙ තියාගත්තා. ඊට පසු මාසයේ මොකද කරන්නේ? අර තියාගත්තු තොරතුරු ටික අරගෙන ඇවිල්ලා ඉන්න මිනිස්සයා ඉස්සරහින් තියලා බලනවා කෝකද මහත කියලා. දැන් මේ දෙකම වුණේ තමන් තුල නෙවෙයි පිටස්තර මිනිස්සෙකුගේ. හැබැයි වැඩේ රාජකාරිය මහා වෙහෙස තියෙන කාටද? වෙහෙස තියෙන්නේ තමන්ට. මේ වගේ නිර්ර්ථක වෙහෙස වීම් කීයක් ජීවිතේ තියෙනවද කියලා බලන්න ඔබ. නේද? මේ වගේ පින්නතුනේ කල්පැනපු දේවල් කොච්චරනම් අපි අපේ අල්මාරියේ තියාගෙන ඉන්නවද කියලා හිතන්නකො. හිතනමැති අල්මාරියේ කල්පැනපු දේවල් හුඟක් තියෙන්නේ. දැන් මේ දේශනාව ඇහුවට පස්සේ හරි ඔබ ඔබේ හිතනමැති අල්මාරිය විවර කරලා බලන්න. වැඩියෙන්ම තියෙන්නේ මොනවා කියලාද හිතන්නේ? වැඩියෙන්ම තියෙන්නේ පරණ බඩු පින්නතුනේ. සැහැල්ලුවෙන් හිතන්න එපා. ඒ පරණ නොවටිනා කසල වගේ දේවල් තියෙනවා. අහපු බැනුම් තියෙනවා. අනුන්ගෙන් වෙච්ච තාඩන පීඩන තියෙනවා. අනුන්ගෙන් වැදිච්ච වචන පාරවල් තියෙනවා. කාපු පරණ කෑම දැන් කල්ලිකුත් වෙලා පිලුණු වෙලා මැස්සොත් වහන ඒවත් තියෙනවා. ඇඳපු පරණම රෙදි තියෙනවා. බලන්න පැරණිම මතකයන් තියෙනවා. ඒ කියන්නේ ඉඳපු අය මැරිලා අවුරුදු ගාන. හැබැයි වින්නත්ටි ඒ පරණම ටික තියෙනවා තාමත්. ඔය සියල්ලම තියාගෙන දැන් ඔබ බලන්න මේ හැම එකකින්ම කිලුටු වෙච්ච හිතනමැති අල්මාරියේ මොනතරම් පුංචි ඉඩක්ද තියෙන්නේ කියලා හොඳ දේවල් තියාගන්න. මේ ශ්‍රවණය කරන ධර්මානුශාසනාව මේ පැයෙන් පස්සේ ඔබෙන් ඇහුවොත් එහෙම කොච්චරක් මතක තියෙද? මේ ධර්ම දේශනාව තියෙන විනාඩි 50ක් විතර. මේ 50 55 ඇතුළත දේශනා කළ ධර්ම කාරණා ටික මේ දේශනාව අවසානයේ ඔබෙන් ඇහුවොත් එහෙම. ඔය හිතනමැති අල්මාරියේ ඔබ කොච්චරක් තැම්පත් කරලා තියෙද? හැබැයි දැන් ඇරලා බලන්න අවුරුදු 30කට විතර එහා පැත්තේ යහපු බැනුම් ඒ වායේ එකඳු අකුරක්වත් අඩු නැතුව පින්නතුනේ අපි අල්මාරියේ තියලාද නැද්ද? අල්මාරියේ තියලා. ඒවා අල්මාරියේ තියාගන්න තාක්කල් මේ මම දේශනා කරන ධර්මයක් පින්නතුනේ තියාගන්න වෙන්නේ ටිකයි. බොහොම ටිකයි තියාගන්න වෙන්නේ. මොකද අනිත් ටික තියාගන්න තැනක් නැහැ. ඒ නිසා අපිට බණ ටිකක් මතක තියෙනවා, වැදගත් නැති බැනුම් හුඟක් මතක තියෙනවා. මේ කියන්නේ මොකක් ගැනද? මේ කියන්නේ ඔබේම හිතනමැති අල්මාරිය ගැන. මේ බණ ඔබ ශ්‍රවණය කරලා ඔබ පළවෙනියටම කරන්න ඕන කාරණේ තමයි පින්නතුනේ හිත අස්කරන පටන් ගන්න ඕනේ. අප්‍රමාණ කල්ලිකුත් වෙච්ච කිලුටු දේවල් වලින් අපේ හිත පිරිලා නිමිති අනුනිමිති අරගෙන මේ ඇහෙන් දැකපු දේවල්, කනෙන් අහපු දේවල්, දිවෙන් රස මිහිර වශයෙන් විඳපු දේවල් මේ සියල්ලම පින්නතුනේ නිමිති අනුනිමිති වශයෙන් හොයාගෙන වරක් දැනුණු රසය හැම කෑමකම හොයනෝ. ඒ කෑම එකම හමු වුණත් ඒ පාටම හොයනවා. ඒ කෑම එකම ඒ පාටම හමු වුණත් ඒ රසයම හොයනවා. ඒ කෑමම ඒ රසයම ඒ පාටම උනත් ඒ මෘදුගතියම හොයනවා. ඒ පාටම ඒ කෑමම ඒ රසයම ඒ මෘදුගතියම උනත් ඒ කෑම එකේ අර තිබුණු සුවඳම හොයනවා. කොච්චර කිලුටුද කියලා බලන්න. පින්නතුනේ ඇහෙන් රූපයක් දැකපුවාම ඒ දුටු රූපයෙන් නිතත් සිතත් ගලව ගන්න කෙනෙක් වින්න. නිතත් සිතත් ගලව ගන්න. ඔබ පින්නතුනේ නාන්න ගඟට බැහැලා. හැබැයි නාපු වතුර ටික ගෙදර ගෙන්න හදන්න එපා. වැටෙනවද? ගඟට බැහැලා ඔබ නාන්න. හැබැයි ඇඟේ දැවටුණු වතුර ටික ගෙදර ගේන්න ඕන කියලා මහන්සි වෙන්න එපා පින්නතුනේ. ඒ ඇඟේ දැවටිලා ඇඟ තෙමූ වතුර ටිකට
ඔබව පහු කරගෙන ගලාගෙන යන්න දෙන්න තව කෙනෙක් තෙමා ගන්න. ඒ වතුර ටික ඔබව පහු කරගෙන ගිහිල්ලා තවත් කෙනෙක් නැවයි. ඔබට පුළුවන් නම් ඔබේ ඇඟේ වදින වතුර ටිකට ගලන්න ඉඩ දෙන්න. හැම වෙලාවෙම ඔබ නාන්නේ අලුත් වතුර ටිකක්. ඔබ ගඟකට බැස්සට පස්සේ ඒ බහින වෙලාවේ ඔබේ ඇඟේ වැටු ගෑවුණු වතුර ටික ඔබට සිසිල දෙයි. හැබැයි ඒ වතුර ටිකට ගලන්න ඉඩ දුන්නම තමයි අලුත් වතුර ටිකකින් ආපහු වාරයක් අපේ ඇඟ තෙමෙන්නේ. හැබැයි මම මේ වතුර ටික මම නාපු වතුර ටික ගෙදර අරගෙන යනවා නැවත වාරයක් නාන්න කියලා අරන් ගියොත් ඔබට සිද්ධ වෙන්නේ පරණ වතුරම නාන්න. මේ ලෝකේ හුඟක් තියෙන්නේ අලුත් නොවි මේ ලෝකයේ නිර්වුල්ව විඳින තරමට නැවුම්. ඒ නැවුම් බව නැතිව පින්වතුනේ බොහෝ දෙනෙක් කරන්නේ පරණ දේවල් තුලම දුක් විඳින එක. එනිසා ඉන්ද්‍රිය දමනයක් තියෙන්න ඕනේ. ඇසට පෙනෙන රූපය දැකලා අතාරින්න. ලස්සනයි. හැඩයි. හැබැයි ඒක මගේ වෙන්න ඕනේ කියලා එකක් නැහැ. පැහැදිලිද? එනිසා ඉන්ද්‍රිය දමනය තමයි පින්වතුනේ තුන්වෙනි ප්‍රතිපදාව. හතරවෙනි ප්‍රතිපදාව සමාපටිපදා. සමාපටිපදා කියලා කියන්නේ අකුසල විතක්ඛානං රූපසමන ප්‍රතිපදා. අකුසල විතර්කයන් දුරු කරන ප්‍රතිපදාවයි. යම් සිතක උපදිනවනම් කාම චේතනාවක්, කාම විතර්කයක්, ඒ උපදිනා කාම සිතිවිල්ල නාධි වාසීති පජහති, නොයිවසා දුරු කරන කෙනෙක් වෙන්න ඕනේ. දැන් අපිට බඩගින්න ඉවසන්න ඕනේ, පිපාසය ඉවසන්න ඕනේ, ඊළඟට නොයිවසන්න ඕන තව දේවල් තියෙනවා. හැබැයි මොනවද ඉවසන් නැතුව ඉන්න ඕනේ? දැන් අපිට ඉවසන් නැතුව ඉන්න ප්‍රතිපදාවකුත් තියෙනවනේ. අපි ඉවසන් නැති බඩගින්න ඉවසන් නැතුව ඉන්නවා, කුසගින් ඊළඟට පිපාසය ඉවසන්නේ, අනුන්ගේ වචන පාරවල් ඉවසන්නේ. හැබැයි ඉවසන්න ඕන නැති දේවලුත් තියෙනවා බණ පොතේ. ඒ මොනවද? හිතේ ඇතිවන රාගය, ඒක ඉවසගෙන ඉන්න හොඳ නැහැ. හිතේ උපදිනා ద్వේෂය, ඒකත් ඉවසගෙන ඉන්න හොඳ නැහැ. හිතේ උපදිනා කාමසිතවිල්ල, ඒකත් පින්වත් ඉවසගෙන ඉන්න හොඳ නැහැ, දුරු කරන්න ඕනේ. ඒක තමයි අවසාන ප්‍රතිපදාව. අකුසල විතක්කානං ූපසමන ප්‍රතිපදා. උපදිනා අකුසල විතර්කයන් උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසීති පජහති. උපදින ලාමක පාප ධර්මයන් නොයිවසා දුරු කරන ප්‍රතිපදාව තමයි හතරවැනි ප්‍රතිපදාව බවට පත්වෙන්නේ. ප්‍රතිපදා හතරක් සඳහන් කළා. මොකද්ද පළවෙනි එක? නොයිවසන ප්‍රතිපදාව. හැබැයි මේ නොයිවසන්න ඕන බඩගින්න පිපාසය අනුන්ගේ වචන පාරවල් නෙමෙයි. නොයිවසා දුරු කරන්න ඕන මොනවද? කෙලෙස් ධර්ම, පාප ධර්ම, අකුසල ධර්ම තමයි පින්නතුනේ. අකුසල සිතිවිලි, අකුසල විතර්ක තමයි නොයිවසා දුරු කරන්න ඕනේ. කමාපටිපදා ඉවසන්න ඕනේ. මොනවද ඉවසන්න ඕනේ? බඩගින්න, පිපාසය, සීතල, ඌෂ්ණ, ඇඟේපතේ රෝග පීඩා, අපහසුතා, අනුන්ගේ වචන පහරවල්, ඔය හැම එකක්ම මේ ප්‍රතිපදාවේ ඉවසන්න ඕනේ. දමාපටිපදා කියන්නේ ඉන්ද්‍රිය දමනය. ඇසෙන් රූප දකිනවා, දුටුරුවින් හිතත් නිතත් ගලව ගන්නවා. නිමිති ගන්නෑ, අනුනිමිති ගන්නෑ, ඒවම හොයන්නේ, ඒවම පතන්නේ. දැක්කා නිදහස් වුණා, ඇහුවා නිදහස් වුණා. ප්‍රතිපදාව බොහොම සෝදායකයි පින්නතුනේ. ඊළඟට කියන අවසානයේ මොකද්ද? සමාපටිපදා.
සමාපටිපදා කියන්නේ පින්වතුනේ උපදිනවා නම් අකුසල විතර්කයක් ඒව නොයවසා දුරු කරන ප්‍රතිපදාව. මෙන්න මේ ක්‍රම මෙන්න මේ ප්‍රතිපදා අපි සියල්ලෝ පූර්ණේ කළ යුතුයි. නිවන් මග වඩනවා කියන්නේ එයයි. නොයසේනම් පින්නතුනේ සාදුකාර දුන් පමණින් සාක්ෂාත් වන ධර්මතාවයක් නෙමෙයි පින්නතුනේ නිවන කියන්නේ. ඒ වෙනුවෙන් අපි හැම කෙනෙක්ම පින්නතුනේ කැපවෙන්න ඕනේ. අපි අපිව ආරක්ෂා කරගන්න ඕන, අපි අපිව මනාකොට පිහිටුවා ගන්න ඕනේ. රැක ගන්න ඕනේ, සිත වඩන්න ඕනේ. පිළිවෙතක් ඔස්සේ නිවන සාක්ෂාත් කළ හැකි. නොයසේ නම් මේක සාදුකාරයකින් ලැබෙන දෙයක් නෙමෙයි පින්නතුනේ. ඒ වෙනුවෙන් වෙන පිළිවෙතක් තියෙනවා. මට නිරෝගී බව ලැබේවා කිව්වට නිරෝගීකම ලැබෙන්නේ නැහැ. ඒ නිරෝගී බව වෙනුවෙන් පිළිවෙතක් තියෙනවා. නේද? ඊළඟට පින්නතුනේ මට දිගාසිරි වේවා කිව් පමණින් ඒක වෙනවනම් මේ ලෝකේ කවුරුත් මැරෙන්නේ නැහැ. ඒ දිගාසිරි සාධනේ වෙනුවෙන් ප්‍රතිපදාවක් තියෙනවා. ඒක පුරන්න ඕනේ. ඒ වගේ මට නිවන ලැබේවා කියලා මේ කියන පිළිවෙලට නිවන ලැබුණා නම් පින්නතුනේ අද වෙනකොට එහෙනම් මිනිස්සු නැති වින්ඩුනේ. සියල්ලෝම පිරිනිවන් පාලා තින්ඩුනේ. ඒත් ඒක එහෙම වෙලා නැහැ. ඒ ඇයි? නිවනට සාදු කිව්වට ඒ වෙනුවෙන් පිළිවෙත පිරුවද කියන එක අපි හිතලා බලන්න ඕනේ. පිළිවෙත් පුරමු. හැම දිනාටම උතුම් නිර්වාණ සම්පත් සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව අවසන් කරනවා. තම තමන්ගේ නාමයන් හෝ සිහිපත් නොකර ධර්ම දානේ කිරීම උපදවාගත් ගෞරවයෙන් අවබෝධයෙන් උතුම් ධර්ම දානයක් සිද්ධ කරන එක පිළිබඳව අපි තාම සතුටු වෙනවා, ප්‍රශංසා කරනවා. එහිදී අරමුණු අතරට එක් වෙනවා මියගිය දෙමව්පියන්ට, සහෝදරයාට සහ සියලු ඥාති මිත්‍රාදීන්ටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් පින් අනුමෝදන් කරනවා. රටදේ වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන්සප ලැබේවා කියලා පින් අනුමෝදන් කරන්නට යෙදෙනවා. ඒ සමගම ධර්ම ශ්‍රවණී කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කරනවා. අසනීපයෙන් සිටින සියලු දෙනාටත් නිරෝගී සුව ලැබීමට ප්‍රාර්ථනා කරනවා. ආබාධිත රණවිරුවන්ටත් එම පවුල් වල හැම දිනාටත් සිත පතනවා. ඒ වගේම ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී නම කියන්නට අවසරයි වේඳිරුවේ ශ්‍රී උපාලි අභිධාන, අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් අනුනායක මාහිමිපාණන් වහන්සේටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ ගොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත්, දේශක ආනන් වහන්සේ හැටියට මටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම සියලු සත්වයින්ටත් නිරෝගී භව, ඒ වගේම සුවපත් භව ලැබේවායි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනේ අරමුණු වූ පරිද්දෙන් රැස් කරගත් උදාහරතර කුසලානි සංස ධර්මියෝ නමින් මිය ගිය සියලු ඥාතීන්ට ලැබේවා. සියල්ලෝ පින් අනුමෝදනාවෙන් සැපතටපත් වෙත්වා, නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරමු. දායකත්වයේ දැක් වූ පින්වත් හැමටත්, සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. ලොව සසුන සුරකින සියලු බුද්ධ ශ්‍රාවක දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ රැකවරණයත් ඔබ අපිට ලැබේවා. සියලු දෙවියෝ ද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා පුරා අවුරුදු 25ක් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. බෞද්ධයා මාධ්‍ය සත්කාරයෙහි මහනුවර මධ්‍යස්ථානය මගින් මහනුවර ඓතිහාසික අස්කිරි ගෙඩිගේ රාජමහා විහාරස්ථානයෙහි සංවිධානය කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩහිඳමින් මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. දේශකයාණන් වහන්සේටත් ධර්මශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ මාතෘභූමියටත් දළදා හිමි සරණයි. සම්පත් මට ලැබේ.